මහබැංකුවේ පසුගිය වසර දෙකේ ක්‍රියාකලාපය ගැන යම් යම් විවේචන තියෙනවා අපිටත් විවේචන තියෙනවා මේ වෙලාවේ මේ අමාරු වෙලාවේ අපි හරියාකාරව අපේ වගකීම් ඉටු කරාද කියන ප්‍රශ්නේ සමහරලා ආර්ථික විශේෂඥයෝ මතු කරනවා ඒ වගේ වෙලාවක පළපුරුද්දක් තියෙන කෙනෙක් මහබැංකුව අධිපතිකමට යන එක මම හිතන්නේ හොඳ දෙයක් කියලා. එතකොට හිටපු මේ මහබැංකුවේ අධිපතිතුමාට මානසික ගැටලු මතු වුණා කියලා එයාට බලපෑමක් වුණා වගේ දෙයක් කියුණා පහුගිය කාලේ. එහෙම දෙයක් වුණාද එහෙම වුණා නම් ආණ්ඩුව ඇයි එහෙම දෙයක් කළේ? එතුමා පැහැදිලි කරේ නැහැ නේ මොකද්ද සිත්තවුල කියලා ඒ නිසා අපිට ඒ ගැන කියන්නට බෑ. නමුත් සමහර විට පහුගිය කාලේ අලුතින් මහබැංකුව අධිපතිවරේ පත් කරනවා කියන කතාව පහුගිය සුමාන දෙක පුරාම පැතිර ගියා. ඒක සමාජයේ තුමාට සිත්තවුලකට සිදු වුණ හේතුවක් වුණා වෙන්න පුළුවන්. ගම්පහ බෞද්ධ ලුකමාවතේ දැනට ඇති පදික වේදිකාව ගලවා ඉවත් කර එය අලුතෙන් සකස් කිරීමේ බුදර්ශන ව්‍යාපෘතිය අද ආරම්භ කළේ රාජ්‍ය අමාත්‍ය නාලකපුඩු හේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ව්‍යාපෘතිය වියදම රුපියල් මිලියන 20ක්. එතකොට අමුතුමා දැන් මේකට යන වියදම් එහෙම රජයක් විසින් අයවැයකින් මුදල් වෙන් කරාට පස්සේ ඒ අමාත්‍යාංශවලට ඒ මුදල් වෙන තැනකට පාවිච්චි කරන්න බෑ. නමුත් රජය කිව්වනේ දැන් සංවර්ධන කටයුතු සියල්ල නවත්තනවා මේ කොවිඩ් තත්ත්වය තුළ ජනතාවට සහන දෙන්න කියලා. නෑ රජය කිව්වේ ඊළඟ වසරේ අයවැය සකස් කරන විට අපේ හුඟක් සංවර්ධන කටයුතු ගැන අපිට දෙපාරක් හිතන්නට වෙනවා කියලා. එතකොට අපි දැක්කයි ඇමතිවරයෙක් කියනවා මේ දෙවැයිලක් කාලේ ජීවත් වෙන්න කියලා. අත්වශ්‍යම කියනවා නම් අපි මීට වඩා අමාරු විදියක් පහු කළා තියෙනවානේ ජනතාව ඒ තත්ත්වෙට වැටෙන්න දෙන්නේ නැහැ.